කියන. අද පැවති මාධ්‍ය හමුවකදී වුහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට රැගෙන ඒමට සහයෝගය ලබා දුන් සියලු දෙනාට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේද ප්‍රසාදය පළ කළා. ආරම්භයේ ඉඳන් මේ දක්වා මේ කොරෝනා රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමේදී ඉඳන් පසු විපරම් කළා. මේ තත්ත්වය මේ විදිහට කළමනාකරණය කරන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දුන්නේ දේශපාලන නායකත්වය. ඒ නිසා විශේෂයෙන්ම ජනාධිපතිතුමාතුන් දේශපාලන බලධාරීන් විසින් දක්වලා තියෙන දේශපාලන නායකත්වය වෛද්‍ය සෞඛ්‍ය ආරක්ෂක අංශය ඇතුළු අනිකුත් සියලු අංශ වලට තමන්ගේ වැඩේ හරියට කරන්න ශක්තියක් වෙලා තියෙනවා. මේ නායකත්වය අපිට කැපී පෙනෙන විදිහට පෙන්නුම් කරපු සිද්ධියක් වුණා. වුහාන් ප්‍රදේශයේ ඉඳන් අපේ හිර වෙලා හිටපු අපේම සහෝදර සහෝදරියන් 33 දෙනෙකුට ආසන ප්‍රමාණයක් ඒව ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කරමු මෙහෙම. මේ වගේ මෙන්නම් කළ තිබුණේ ලෝකේ ප්‍රබලයි කියලා රටවල් විතරයි. සෞඛ්‍යංශය ඇතුලේ සියලු දෙනා වෙත රටේම ප්‍රණාමය බුද කරන්න ඕන. වුහාන් සිට පැමිණි 33 දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සෞඛ්‍යංශය පවසනවා. දියතලාව කඳවුරේ නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂණවලට ලක් වෙමින් සිටිනවා. කිසිම අවස්ථාවක පිටරටක ඉඳලා එනකොට ගුවන් යානයේදී ඇති වෙන පොඩි හෙම්බිරිස්සාවක්වත් ඒ දරුවන්ට නැහැ. නිරෝගීමත් හොඳම සෞඛ්‍ය ආරක්ෂිතව ඉතාම සතුටින් ඒ දරුවන් ඉන්නවා. ඒ කිසිම දරුවෙකුට අද දක්වා කිසිම රෝග ලක්ෂණයක් හෝ රෝගිය වැළඳී ඇති බවට කිසිම සාධකයක් නැහැ කියන එකත් අපි වගකීමෙන් ප්‍රකාශ කරන්න ඕනි. ඔවුන් සම්බන්ධයෙන් යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා බදුල්ල මහරෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ සෙසු කාර්ය මණ්ඩලය ඒ සඳහා පූර්ණ සූදානමින් පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා කියා සිටියා. මේ වන විට චීනයේ සිටි